හුඟක් පොත් කියවනව නේද? කියවනවා. ලස්සනම පොත මොකක්ද කියවලා තියෙන්නේ? ලස්සනම පොත ගුරු ගීත. ඒක අම්මා ගෙනත් දුන්නේ. අම්මා ඒක ඉස්සරහා ලියලා තියන ආදරණීය ලොකු පුතාට සංකී කියලා. ඒක තමයි කොච්චර පොත් කියෙව්වත් ඒක තමයි කැමති පොත. ඒ අර අම්මා ඒක ලියලා තියෙන හින්දාද එහෙම නැත්නම් ඒක ඇතුලේ තියෙන දෙකම නිසා හරේ හින්දාද ඒක ගොඩක්ම අම්මා එහෙම ලියලා දුන්න නිසා තමයි කියන්නේ මම කැමති හරි මේ එතකොට පොළොන්නරුවේ විශේෂ වෙන්නේ ඒකේ අපි දන්නවා ඉතින් පොළොන්නරුව විශේෂ වෙනවා කියලා උනාට ඒ ඇයි පොළොන්නරුව විශේෂ වෙන්නේ කියන්නේ මම හිටපු තැන් වලින් ගොඩක් මගේ මත්කේ අර පොඩි ළමයි කියන්නේ මම මහනුවර ඉස්කෝලේ ගිය 3 වසර වෙනකන් ඊට පස්සේ 3-4 වගේ ඉඳන් 11 කියන්නේ ජීවිතේ අර ඉස්කෝල යන කාලේ ගොඩක් මතක හිටින කාලයක්නේ එතකොට ඇවිදපු තැන් අර කට්ටිය කියන්නේ නෑදෑයෝ ළඟම අය ඉන්නවා එතකොට ඒක අමුතුම දැනීමක් ඇයි මහනුවර ඉඳලා පොළොන්නරුව යන්නේ महानूर पोलनर मे ताता युद्ध हमदाविटे एक काले नंगी पड़ी अम्मट नंगी बलगा अम्मार हिटे कंदकूड गेदरा कदल तिब्बे ऐ थिंक एक काले नंगी व इसकोले पड़ी माव गेनिया अम्मटे अम्मार निशा अम्म आचीला इन पोलनर हेटकिया बस हेदम इसकोले पटांग हरी मेन तूंगे प्राश्न रूपया तूंदा हरी මෙරට පළාත් සභා ඇති කිරීම සඳහා බලපෑ විවස්ථා සංශෝධන හඳුන්වා දුන්නේ කවර වසරකද? ඒ 1986 1987 1988 1989 මොකද්ද ප්‍රශ්නේ? හා? ප්‍රශ්නේ මං ඔබ කවුද දැන් ඔබ කවුද? ඔබ කවුද? මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 3 වසර ශිෂ්‍යාව. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 3 වසරේ ශිෂ්‍යාවක්. එහෙනම් ඉතින් මේක පුළුවන් නේ? මතකද මේ? පිළිතුර B 1987. මොකද්ද මේකේ වෙන්නේ? පළාත් සභා ඇති කරනවා. संशोधने 13 වන संशोधने මම ඉගෙනගත්තු ඒවා කියවපු ඒවා හැටියට මං හිතනවා ඒක ලංකාවේ ව්‍යවස්ථා එක බලද්දී ලංකාව වෙනම පැත්තකට හැරුණු සංදි ස්ථානයක් වෙන්න පුළුවන් කියලා මගේ මතය. ඇයි? ඒකේ යම් යම් තැන් තියෙනවා කියන්නේ සමහර වෙලාවට ජන වර්ගයකට එයාලා එයාලා අයිතිවාසිකම් ඉල්ලුවා ඒ සංශෝධනය හරහා වුණු දේවල් වලින් ඒ නිසා මම එහෙම හිතනවා 1987 7 13 වෙනි සංශෝධන 1987 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන